සුබ දවසක් කියලා පිළිගන්නේ සෙල් අප්ඩේට් බ්‍රෝ ඉතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි අරගෙන ආවේ මෙන්න මේ බ්ලම් කියන එයාඩ්‍රොප් එකේ ඔයාලට තියෙන ප්‍රශ්න වර්ගයක් සාකච්ඡා කරන්න. ඉතින් මේ එයාඩ්‍රොප් එකේ ඔයාලට එන ප්‍රශ්න කවද්ද වගේ මේ එයාඩ්‍රොප් එක ලිස්ට් එකේද? ඒ වගේම මේ එයාඩ්‍රොප් එකේ හරියටම කරනව නම් කොහොමද මේ එයාඩ්‍රොප් එක කරන්න ඕන මොනවද මෙයාලා අනිවාර්යෙන් බලන්නේ? ඒ වගේම මේ එයාඩ්‍රොප් එක ඔයාලට තාමත් කරන්න පටන් ගන්න පුළුවන්ද? ඒ කියන්නේ අලුතෙන් පටන් ගන්න ඇයට තාමත් මේක පරක්කු වැඩි නැද්ද මේක පටන් ගන්න? ඒ වගේම දැන් පටන් ගන්න කෙනෙක්ට මේකෙන් මුදල් හොයන්න පුළුවන් වෙයිද? ඉතින් මෙන්න මේ ප්‍රශ්න වලට අද උත්තර අරගෙන තමයි මම වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු මේ ප්‍රශ්න වලට උත්තර. වීඩියෝ එක පටන් ගන්න කලින් පුංචි දෙයක් මතක් කරනවා. ඔයාලට පුළුවන් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ටෙලිග්‍රෑම් චැනල් එකේ ලින්ක් එකෙන් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට ජොයින් වෙන්න. ඉතින් ඒකේ එයාඩ්‍රොප් ගැන අප්ඩේට්, අලුත් එයාඩ්‍රොප් ගැන ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ බ්ලම් එයාඩ්‍රොප් එකට අලුතෙන් ආපු කෙනෙක්නම් මම මේක ගැන තව වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. මේ බ්ලම් එයාඩ්‍රොප් එක ඔයාට හඳුන්වලා දීලා ඒක බලට් කනෙක්ට් කරගන්න විදිහේම එක් කරන විදිහේම. ඉතින් ඒකේ ලින්ක් එකත් මම පල්ලෙහෙන් දාලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ ලින්ක් එකෙන් ජොයින් වෙලා ඒ වීඩියෝ එකක් බලන්න. ඒ වගේම එයාඩ්‍රොප් එකේ ලින්ක් එකත් මම මේකේ දාලා තියෙනවා. ඒකෙන් ඔයාට පුළුවන් ආගේ එයාඩ්‍රොප් එකට ජොයින් වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට මේ බ්ලම් එයාඩ්‍රොප් එකට ආවට පස්සේ මේ එයාඩ්‍රොප් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට එකතු වෙනවා අපි එකතු කරගන්න පොයින්ට් එක. ඉතින් ඒ වගේම මේ එයාඩ්‍රොප් එක මෙයාලා මුලින්ම බලන්නේ, ඒ කියන්නේ මෙයාලා මේන්ලි මේකේ බලන්නේ ඔයාලා මෙන්න මේ විදිහට ෆාමින් කරන එක. ඒ කියන්නේ දිනපතා මේකට එන්ගේජ් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේ එයාඩ්‍රොප් එකට එන්න ඕනේ. ඒ කියන්නේ දවසට දෙපාරක් විතර වගේ ඔයා මේ එයාඩ්‍රොප් එකට ආවට පස්සේ මේකේ මේ තියෙන මෙන්න මේ ටාක්ස් වගේ දේවල්, ඒ වගේ දේවල් ඔයා මේකෙදි කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ එයාඩ්‍රොප් එකේ ඔයාට පේනවා මෙතන ෆාමින් වෙන තැන. පෑ 8-8 මේක ඔයා රීපේජ් කරන්න ඕන මෙන්න මෙතන. ඉතින් පෑ 8-8 ෆාමින් වෙන්න දාන්න ඕනේ. ඉතින් ඒකේ යාලා ගොඩක් බලනවා. ඉතින් ඔයාලට ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. මේකේ මෙයාලට ඔයා ඒ කියන්නේ මේක ඔයාලට කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම මෙන්න මෙතන ඩ්‍රොප් ගේම් කියලා තියෙනවා. ඉතින් ඔයාලට මේකට දවසට ටිකට් හම්බ වෙනවා. ඉතින් මේක ඔයාලා ලොග් වෙනකොට තමයි ඔයාලට මේක හම්බ වෙන මේ ටිකට්. ඉතින් ඒක නිසා මේ දිනපතා ඔයා මේකට ලොග් වුණාට පස්සේ මේකට ටිකට් ප්‍රමාණයක් ඔයාලට හම්බ වෙනවා. ඉතින් මේකෙන් ඔයා ඩ්‍රොප් ගේම් එක ප්ලේ කරන්න ඕනේ. ඉතින් මේ ඩ්‍රොප් ගේම් එක ප්ලේ කරද්දී ඔයා ගොඩක් සැලකිලිමත් විය යුතු කරුණක් තමයි මේක ඔයා ඔටෝ ක්ලික් වගේ ඇප් යොදාගෙන මේක කරොත් ඔයාගේ කවුන්ට් එක බෑන්ඩ් වෙන්න පුළුවන්. එයාලා කියන එයාලට හොයාගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ නැතුව ඔයාට මේ ගේම් එක ප්ලේ කරන්න තියෙන විදිහට ප්ලේ කරාම හරි. ඉතින් දවස ගානේ මෙතන මේ earn කියන ටැබ් එකට ඔයාට ටාක්ස් එනවා. ඉතින් ඒ ටාක්ස් ඔයා කම්ප්ලීට් කරලත් මේකෙන් පොයින්ට් එකතු කරගන්න පුළුවන්. ඉතින් හරි විදිහට බ්ලොම් එයාඩ්‍රොප් එක කරනවා නම් ඒක තමයි හරිම විදිහ. ඉතින් ඔයාට පුළුවන් මේ රෙෆරල් අරගෙන මේ දේවල් මේක මෙතන උදාහරණ ගානක් එකතු කරගන්න. ඉතින් මේ බ්ලම් එයාඩ්‍රොප් එක ඔයා කරොත් ඔයාට මේකෙන් යම්කිසි මුදලක් හොයාගන්න පුළුවන්. ඉතින් මේ බ්ලම් එයාඩ්‍රොප් එක මේ හරිම විදිහට කරනවා. මම මේ කලින් කියපු මේ දේවල් ටික තමයි විශේෂයෙන් මෙයාලා බලන්නේ. මෙන්න මේ ඩ්‍රොප් ගේම් එක, ඒ වගේම මෙතන ෆාමින් කරන එක, පෑ 8-8, ඒ වගේම දිනපතා වගේ ලබා දෙන ටාක්ස් කියන ඒවා. ඉතින් ඔයාට මේ දේවල් කරන්න පුළුවන්. මේ දේවල් කරත් ඔයාගේ රිවෝඩ් එක ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක අනිවාර්යෙන් කරන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට මේක පරක්කු වැඩි නැද්ද කරන්න කියලා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් පටන් ගන්න කෙනෙක්ට උනත් මේක පටන් ගන්න පුළුවන්. ඉතින් ඔයා අලුතෙන් එන කෙනෙක් නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මේකේ ලින්ක් එක. ඉතින් මේකේ ලින්ක් එකෙන් ඔයාට පුළුවන් ජොයින් වෙලා ඒ වැඩ පටන් ගන්න අද ඉඳලා. ඉතින් මේකෙන් මේක ඔයාලට කරන්න පුළුවන්, පරක්කු නැහැ. ඒ වගේම තව කට්ටියට එන ප්‍රශ්න තමයි මේක කවද වගේ ලිස්ට් වෙයිද කියන එක. ඉතින් එයාලා ඉංගි දීලා තියෙනවා. ඒ කියන්නේ එයාලා කියලා තියෙන තාම ඔෆිෂියලි, ඒ කියන්නේ එයාලා හරියටම ඩේට් එකක් කියලා නැහැ. ඒ වුණාට අපිට අනුමාන කරන්න පුළුවන් මේක නොවැම්බර් අග වගේ වෙද්දී මේක බොහෝ දුරට ලිස්ට් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ කියන්නේ තව වැඩි කාලයකුත් නැහැ. ඒ කියන්නේ ඔයාලට තව මාසයක් විතර වගේ මේක අලුතින් ඉගෙන ගන්නටත් යම්කිසි ගණක් හොයා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ අය නොවැම්බර් අග වගේ වෙද්දි මේක
ලිස්ට් කරයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒක නිසා ඔයාලට පුළුවන් මේක මේ එයාඩ්‍රොප් එකේ වැඩ අද ඉඳන්ම පටන් ගන්න. ඉතින් අර මං කලින් කියවුවා වගේ ඔයාලට ඔටෝ ක්ලික් වගේ හොර දේවල් නැතුව මේ ඇප් එකෙන් හරිම විදිහට මේ ඇප් එකේ තියෙන දේවල් කරලා ඒ දේවල් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මේකට තාම ඔයාලට ටැග් කනෙක්ට් කළා නැත්නම් ඒ දේවලුත් කරන්න. ඉතින් ඒ දේවල් ඔයාලට දන්නේ නැති කෙනෙක් නම් මගේ පළවෙනි වීඩියෝ එක තියෙනවා මේ බ්ලම් එයාඩ්‍රොප් එක ගැන කරපු. ඉතින් ඒකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් ඒකෙන් ඔයාලට පුළුවන් ඒකත් කරන්න පටන් ගන්න. ඉතින් අද මම මෙන්න මේ ප්‍රශ්න ටිකට තමයි ඔයාලට පිළිතුරු අරගෙන ආවේ. ඉතින් ඒක නිසා මේක අපිට බොහෝ විට ෂුවර් කරන්න පුළුවන් නොවැම්බර් අග වෙද්දී මේක ලිස්ට් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් මේකේ හරියටම බැටික් කරන්න. ඒ වගේම ඩේලි ඔයා මේකට ලොග් වෙන. ඒ කියන්නේ ඩේලි ඔයා මේ ආඩ්‍රොප් එක ඇතුළට යන්න. ඉතින් ගිහිල්ලා මේකේ තියෙන ඉදිනෙදා තියෙන දේවල් ටික් කරන්න, මේ ටිකට් අරගෙන ඒවෙන් ගේම් එක ප්ලේ කරන්න. මේ මෙන්න මෙතන ෆාමින් කියන එක පැටින් අටට ඔයා අලුත් කරන්න. ඒක ඒ විදිහට කරගත්තොත් ඔයාට බ්ලූම් පොයින්ට් ටිකක් එකතු කරගන්න හැකි. තව ඔයාට පුළුවන් නම් ඔයාට පුළුවන් මෙතනින් රෙෆරල් අරගන්න, ඔයාගේ ලින්ක් එක ෂෙයා කරලා රෙෆරල් අරගන්න. ඒකෙත් ඔයාට හොඳ පොයින්ට් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ ටික තමයි ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර වශයෙන් අපිට දෙන්න තියෙන්නේ. ඉතින් මේ බ්ලම් එයාඩ්‍රොප් එක කරන්න. ඉතින් මේක කරලා ලිස්ට් එකදී ඔයාට පුළුවන් යම් කිසි මුදලක් හොයා ගන්න. ඉතින් කිසිම ආයෝජනයක් නැතුව කරන දෙයක් නිසා ඔයාට පුළුවන් මේක ඔයාගේ ෆෝන් එකෙන් පොඩි වෙලාවක් කරගෙන කරන්න. ඉතින් මේ දේවල් කරන්න. ඒ වගේම බ්ලම් එයාඩ්‍රොප් එක කරන කෙනෙක් නම් පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාගේ ගාව දැන් එකතු වෙලා තියෙන පොයින්ට් ගණන. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බ්ලම් එයාඩ්‍රොප් එකේ අලුත් අප්ඩේට් එන ඒවා මම මේ චැනල් එකෙන් ඔයාලට අරගෙන එනවා. ඉතින් අද වීඩියෝ එක අපි මෙතනින් එන්ඩ් කරනවා. ඉතින් ඔයාලට සුබ දවසක්.